ලංකාවට ගිනිකොන දිශාවේ පහළ වායුගෝලයේ තියෙනවා කැළඹෙන ස්වභාවය. එතන මේ කැළඹෙන ස්වභාවය ටිකෙන් ටික වර්ධනය වෙනවද නැද්ද කියන එක ගැන අපි ඉදිරි දිනවල තියෙන අපේ අනාවේක්කරණයේදී පැහැදිලි කරන්නම්. නමුත් මේකත් එක්තරා බලපෑමක් වෙනවා වර්ෂාපතනයේ වැඩි වෙන. එතකොට දැනට අපි දකින පැත්ත තමයි විශේෂයෙන්ම දිවයිනේ සියලුම පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව තරමක තද වැසි අපේක්ෂා කරනවා බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමයි ඉතා සුළු කාල පරිච්ඡේදයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. හැබැයි අකුණු සහිත ඊට අමතරව తాවකාලිකව තව සුළං සහිතව තමයි මේ වර්ෂාපතන ඇති වෙන්නේ. එතකොට විශේෂයෙන්ම මේ දිනවල තියෙන මේ වර්ෂාවෙන් ජනතාවට ආරක්ෂා කරන්න කියන්න වෙන්නේ විශේෂයෙන්ම මේ අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා.